අපි නීති නොකඩීතුයි කියන සංස්කෘතියක නේද හැදුනේ. අමලතාවය කියන්නේ ඇසීම නේ. හොඳ තියනවා නරක තියනවා, හොඳ තෝර ගන්නවා නරක එනවා. දැන් මේගොල්ල හැදෙන්නේ test the fence, jump the limit. දැන් මේක තියෙනවා. ඒගොල්ලන්ට හැමදෙස්සම දැනෙන්නේ risk එකක් අරගෙන බලන්න, gamble එකක් කරලා බලන්න. එහෙමයි මේ digital යුගය හැදෙන ළමයි. ඉතින් ඒගොල්ලෝ බැලුම් කරනවා. දැන් ඒගොල්ලන්ට අණ දෙන්න කිව්වොත්, ගහන්න කිව්වොත්, ඒගොල්ලන්ට කොහොමද දැනෙන්නේ අණ? ඔක කඩන. දෙන්න නැත. අපිට කොහොමද ආඥාව එන්නේ? ඔක රකින්න. ඒගොල්ලන්ට කොහොමද ආඥාව එන්නේ? කඩලා බලන්න මොකද වෙන්නේ. දැන් මේක තේරුම් ගන්න. දැන් මේක මේ මේකට හොඳ උදාහරණයක් තමයි බැටලූ හැසිරෙන හැටි, එළුව හැසිරෙන හැටි. ලංකාවේදී බැටලූ නැ ශීප්ලා. ඒ ෂෙපර්ඩ් ශීප්ලා එක්කගෙන යනවා කොටුවෙන් එළියට. මේ ශීප්ලා පිටිපස්සේ බීමෙනවා. බැටලූට කවදාකවත් අර බෙල්ලට දාන පෙනෙල්ල පෙනෙන කදෙන්නේ නෑ. බැටවල් වලින් ඉන්නන්න බැරි වෙන්නේ දාන බෙල්ලට. ඒක ඕනේ නෑ. කවදාකවත් බැටලූ එක රණෝගියට ගන්න. මොකද එයා කූඩුව ඇතුළේලා දැන් තරකොල තියෙන්නේ නේ. එයා ඉබේම එනවා. එන්නෙම දෙන්නයි නැත්තම් දුන්නේ වැඩි මුණක් පේරිය දෙනවා. අර එනෙර පිටපස්ස. ඉතින් එනෙර ඉඳ ගන්නවා එතන තියෙන පොඩි ඔක්ස පැලක හුලන් අත බලනවා. මොකද බැටරුවන්ට ඉච්චර ඇහැපෙන්නේ නැහැ. ගඟ තමයි දැරෙන්නේ. ඉතින් එනෙර මෙතන ඉන්නකොට ඒගොල්ලෝ දන්නවා මෙයා ඉන්නවා කියලා. උදේම එනෙර සාමාන්‍ය සිය දෙනෙක් තමයි පැටලෝ එකෙන්ට බලන්න පුළුවන්. මෙහෙම වටයක් යනවා. ඇවිල්ලා අයිත් තැන ඉඳලා. ආයෙත් දවස් 12ක් වෙනකොට තවත් වටයක් යනවා. දැන් මොකද්ද බැටලෝ හිතන්නේ? එඳේර ගිය වැට වටේ තමයි වැට. වැටක් තියනවද? වැටක් නැහැ. ඊට පස්සේ හවස 5:00 වෙනකොට ආපෝ යන්න ඕන නම් මෙයා නැගිට්ටා. අර කොල්ලෝ දැන් 100ක් ඉවරද? එහෙම මෙහෙන් යන්න පුළුවන්? එහෙම යන්නේ නැහැ. මෙයන් ඉඳගෙන හිටියද ආරහා තමයි ඉන්නේ. එහෙම තමයි අපිත් හැදුනේ නේ දෙමාපියෝ කියපු විදිහට. දැන් එළුව එහෙම නෙමෙයි. එළුවේ කවදාකවත් පාරේ ගිනියන්න බැහැ. ලනුවක් නැතු. ඒ විතරක් නෙමෙයි. ඒ ගිනියන එක නා ඉස්සරහට ගියොත් එළුව එන්නේ නැහැ. ගිනියන එක නා එළුව දෙන්නා හරි කම දෙහික ගැට ගන්න. පිටිපස්සේ ඉන්නවා. දැන් එළුව හිතන යන්නේ යාගේ. ගෙනින් එක්කෙනා දන්නවා මෙයාව ගන්නට ගිනියා. මේක තේරුණා. ඊළඟට ෆෙන්ස් එකක් ඇතුළට දැම්ම ගමන් එළුවෝ හැම එළුවටම ආශ්‍රය ගිහිල්ලා ඔළුව පාත් කරලා ඇනලා බලන්න මේ කඩන්න පුළුවන්. That's called test the fence. හැම ආයතනයකමත් එහෙමයි වැඩි. එකම දේ දැන් digital පරම්පරාව නිසා this behavior has greatly increased. ඉතින් මේගොල්ලෝ එක mistake management ගැන අපිට පොලිසි එකක් තියෙනවා නේද? ඉතින් දැන් මම සාමාන්‍ය කියන්නේ මේකයි මේගොල්ලෝ වැරදි කරනවා. මොකද මේගොල්ලෝ මං කියවනේ ආඥාව ඇහෙන්නේ ඒගොල්ලන්ට මොනවා කියද? ඒගොල්ලන්ට ආඥාව ඇහෙන්නේ ඇඩ්‍රිනලින්. අරම කිව්වා කරලා පෙන්නන්න අපිට එහෙමයි ඒගොල්ලගේ හිතේ. ඉතින් ඒගොල්ලන් හදන්නේ අපිට තාත්තාරිය අම්මා කියන. ගෙදර ආපු ගමන් කෑ ගහලා හරියන්නේ නැහැ. You have to learn a wholesome mistake management. දැන් අපි මේ ළමයන්ට හදන්න යන්නේ කරපු වර්ධනයන උන්ට අමතක නොවන පාඩමක් උගන්වන්නද නැත්නම් අනාගතයේදී ඒක නොවෙන්නද? අනාගතයේදී ඒක නොවෙන්නද? ඉතින් දැන් අපි අර වවුනියා ප්‍රෝග්‍රෑම් එකේදී ඉන්සෙන්ටිව් එකක් පාවිච්චි කරා. මම කරන කුලතුඹට ඉන්ජෙනරල් ටයිකින් වයි ඉන්සෙන්ටිව් එක එකක් කිව්වොත් ළමයින් ළමයින්ට හොඳ අනාගතයක් කොයි වගේ හොඳ අනාගතයක්ද? අර මල තරම් ලස්සන වර්ණවත් විශිෂ්ට අනාගතයක්. ඉතින් අපි ඒගොල්ලන්ට පාවිච්චි කරපු ඉන්සෙන්ටිව් එක තමයි there's a good reward waiting for you. ඔබගේ ළමයින්ගේ අනාගතය. ඔබට හොඳ ප්‍රසාද ජනක තියාගයක් තියෙනවා. ඉතින් අපිත් කරෙක් කරනකොට අපි කරෙක් කරන්නේ පරණ වරද හොඳින් මතක තියාගන්න. ඒක retributive justice. අපි වරද හදන්නේ redemptive justice. අනාගතයේ මුදා අනාගතයේදී ආයෙත් මේ වරද නොවන පිණිස.
එතකොට ළමයෙක් ඉඳ ගන්නවා ළමයව කරක් කරනවා නම් අයිතිවලින් කරක් කරනවා මේ පරම්පරාවක හරියන්නේම නැහැ ඉතින් මගේ ඩොටර් medical faculty she's a lecturer she had just finished MD so she will become a senior lecturer ඒ කාලේ ළමයි හදපු විදිය I need to say thank God අපි මේ දරන් හිටියෙත් නැහැ ළමයි හිටියෙත් දැන් කාලේ ළමයි නම් පුතුවි ඉඳ ගන්නවා එයත් එක්ක මිත්‍රයා වගේ කතා කරනවා සහ දැන් ටයිම් අවුට් එකක් දෙනවානේ හොට් සීට් එකක් කියන්නේ කාත් දෙනද ඒ කියන්නේ පුතා ඔයාට අද පාට ක්‍රිකට් ගහන්න තියෙන වෙලාවේ වෙනවා බෑ මිනිත්තු 10ක් ක්‍රිකට් ගහන්න යන්න බෑ යාම බැරුණා ගෑ ගහනවා නෑ මම බයිසිකල් පදින්න වෙලා හරි වැඩේ මොකද්ද වටින් දෙස් මෙරි බෑ යෝ මෑන් එහෙම කියනවා අපි විතර ලැබෝරටරි එකක් තියෙන මගේ ඩොටර්ට she has a grandson 8 years old who is in Thomas's college and a granddaughter 4.5 ඉතින් මට මේ මගේ රිසර්ච් කරන්න ලැබ් එක අපේ ගෙට අලුත් විදුරු තියෙනවා මේ ළමයි දෙන්න හැදෙන හැටි ඇස්මෙන් හැටි උඹ කියන ඒවා ඉතින් ඒගොල්ලෝ එක එක ඒවා කියනවා ඕ නික බෑ මේ ඒ ගෙදර කාටුන් පෙන්වන්නේ නැහැ අපේ දුවගේ ගෙදර කාටුන් පෙන්වන්නේ නැහැ හැබැයි මේ වායුගෝලයේ ඒගොල්ලෝ අවශෝෂණය කරනවා අනිත් අය කරන දේවල් يعني ඉස්කෝලේදී වෙන දේවල් අහන දේවල් හැමදාම ගෙදර එන්නේ ඉස්කෝලේ ඉඳලා ටිකක් ආවේ නියම් මිනිත්තු 40ක් විතර යනවා එයා ආපහු ගෙදර තත්ත්වයට එන්නේ so we correct them අපි ඒගොල්ලන් දඬුවම කියන නෙමෙයි අපි හිතන්නේ අපි හිතන්නේ මොකද්ද මේක correction හරි ගැස්සීම කරන්නේ ආයෙත් ඒ වරද නොවන පිස ඒකට එයාට incentive එකක් දෙන්නේ දැන් අපි කියන්නේ never give black stars to child මොකද කියන්නේ සමහර අම්මලා මාක් කරනවානේ පුතාට කල්තරුව දැම්ම emphasize කරන්නේ වරද වෙච්ච වරද they have no fear about being wrong මං කියන්නේ ඒගොල්ලන්ට නරක දෙයක් කිරීමේ බයක් නැහැ කාටුන් උගන්වලා ඒගොල්ලන්ට disobey parents හැමතිස්සම කාටුන් සාවඥා සහිතයි අවමාන සහිතයි දැකලා තියෙන මන්ද දෙමව්පියන් challenge කරනවා ඒව ඒගොල්ලෝ අපශෝෂණය So you have to have a method of ඒගොල්ලන්ගේ වරද හරිගස්සන incentives දෙන්න. දැන් වරද දැම්ම ගමන් ඒගොල්ලන්ට හිතන්නේ negative mark එකක්. ත්‍රිනලක් නේ. ඉතින් අපිට ක්‍රමයක් තියෙනවා වෙන වැරදි positive කරන්න. ඒකයි correction principle. මේක ඔබගේ දරුවා උදෙසා ලේසි great. But it's more difficult when you have to handle terrorists people who have taken up arms. But the principle is the same. What went terribly wrong, someone has to lay down your life, take time and absorb the wrong. And kawari varada karan, eka harigasana, samadhani kene kinne pe. Then, nathana babali na vedi na kiwa. Namuth lama inna hai. මතකද ඔබගේ දරුවා ඔබට කරපු වරදක් මෑතකදී හෝ ඈතකදී it was not good you didn't expect it ඔබ ඒක බලාපොරොත්තු නෙමෙයි ඔබත් එක වැඩකන ඔෆිස් එකේ දැන් මේ වරදේ දුක සහ මිල ගෙවන්නේ වරද කරුවද the senior ආයතනික වැරදක් වුණා ඒකේ වරද ගෙවන්නේ head of staff ද වරද කරපු එක. පුතෙක් වරද කරා. ඒකේ මිලේ ගෙවන්නේ හරිගස්ස. පුතා අද තාත්තා. This is principle. ඒ පෞලෙකම තමයි අපේ ක්ෂේත්‍රයට එන්නේ නේ. You have to find. That meaning, Bilawa, මං කියලා හරියන්නේ නැහැ තමස් ගෙදර ගිහලා බුදුරණ හදා ගන්න ඕනේ මේ දැන් දෙ කමෙන් ලෑනනස් ඒ සතුනා ඇත්තේ ඩිජිටල් එතකොට අපිට කියන්න බෑනේ හදාගත්ත නම මොකද කරන්නේ කියලා ඒ ක්ෂේත්‍රයේ බෙනෙෆිට් වෙච්ච වරදට දායක වෙන සුවය සමාවක් ගේන්නම අවශ්‍යයි අපි ඇඟ බේරුවා වරදවල හැදෙන්නේ නැහැ වරද වී කන්ටිනියු Give a baby if you understand this.
වරද කරේ වෙන කෙනෙක්. ඒක විසඳීමට අපිට ගෙවන්න නිලයක් තියෙනවා. That's why we have peace. Okay. අපේ පෞලි තත්වය apply කරන්න අපේ ක්ෂේත්‍රය. Okay. So this is the difficult thing about rehab. We have to pay a cost for a thing we did not do wrong. අපි නොකළ වරදකට අපි මේකේ පංගුකාර වල මේක විසඳන්න වෙනවා. අර වරද වටහා ගත්තා මේ. Okay. All right. So finally what I have to say is that මම මේ විදිහට ගිහින් මම හිතුවේ I became first in the island in the A-level exam. දැන් සම්සිය තැවි හදකිනේ දැන් ජීවිපී අපේ විභාගේ පරපුණනේ ජීවිපී පහයි ජීවි ප්‍රශ්න මම ඉලෙවල් 3 හත්තෑ අපේ පරපුණ තමයි පරි කරේ ඒ විභාගේ අය මම අයිලෙන්ඩින් ෆස්ට් වුණා වොට් ඉස් යූ ෆිසික්ස් කෙමිස්ට්‍රි අපිස් මුළු අයිලෙන්ඩේකම ෆස්ට් ඊළඟට මම මෙඩිකල් ෆැකල්ටි එකේ හැම එක්සෑම් එකේම බෙස්ට් එක ඉතින් එතකොට මම හිතුවා දෙතුන් ෂෝ කරන්න නෙමෙයි මම හිතුවේ මගේ ඇකඩමික් ග්ලෝරි අපි ගාන සල්ලි ගැන වැඩි හිතුවේ නැහැ අපි හිතුවේ දැන් මේක අපේ ඇකඩමික්ස් එකේ ගොඩාක් දියුම් වෙනවා දැන් මට පේනවා දැන් මම මේ ඇකඩමික් ග්ලෝරි එකට යනකොට එන්න එන්න මම අනිත් අයට උපකාර කරන්න හිතපු අදහස අහපෙලා මට හිතෙන්නේ මගේ දියුණුවයි මට තේරෙන මගේ බ්‍රිලියන්ස් එක මාගේ හදවත tadakara misa yahapath kare nae you can package it how you feel e kaalidi mata loku aathmika parivartanayak siddha eka prashnikata muna denna giilla e kathandara athiya me power parity gal gasin kiyala me martin lipsing e potak thiyana e kathandara inne me bible e kathandara ma e kaale ewa viswasa kare nae namuth eka prashnikata muna denna giilla mama goda kitwe kinake I don't want to recognize that. 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 Drop this. Drop Corona. Drop Corona. It's all not me at the Abnadi Matari. My personal relationship for myself is still there. Empathic senses of all my meaning. Mama Tani Karma, Udiva Adi Manashi Kula, Kohitna, Ti Kamala Yam, Parvatana Kula, Iti Madhavna, me. ගලතිය කිව්ව චර හොඳින් මම ගන්න කියලා ගැන all my relationships with you so I had to take this girl and drop it then අරලත පොද ගල ගන්න ටික පාඩු නේද ඔකයි හා නන්දි මිත්‍ර නන්දි මිත්‍ර යාගේ මෙලම ඉතරනේ දැන් මේ කතා කරන්නේ නන්දි මිත්‍ර යාගේ දල දෙකෙන් අල්ලලා යාගේ ගූඩියස් මැක්සිමස් එක එන්න බිම අනිමිත්‍රි බයිසෙප්ස් ක්‍රයිස් ඉතින් කඩලට එදා කරන හක්ක තියගෙන වෙන්නම් ඉතින් විචිත කුර සතුට ගියාම මතක තර විචිත කඩම් වැටෙන්න ගියානේ කඩලටගේ එකට එතකොට කවුද ඉන්නේ නැවැත්තු අනිමිත්‍රි එතකොට කඩලටට ලොකු පශ්චාත්තාපයක් ඇති වෙලා හිතුවා මෙච්චර හොඳ මිනිස්සයවනේ මම දෙන්නම් කියලා අර රෝමාවෙන් දැන්නිලා පොඩක් පාතුළු කව තිතින් මට හිතට තේරුණා මේ මේක අතාරින්න අවශ්‍යම education in health but I needed a change in my other brain